ආයුබෝවන් වරට සුබ දවසක්. ඉතින් සිංහල අලුත් අවුරුද්දන් ළඟ ළඟ එනවා උත්සව සමය. ඉතින් වෙන අවුරුදු වල වගේ මේ අවුරුද්ද නම් අපිට ගොඩක් සිතේ සතුටින් සමරන්න වෙන්නේ නැහැ. ගොඩක් දුක්ඛං කටළු මැද ප්‍රශ්න මැද තමයි අවුරුද්ද ගෙවන්න වෙන්නේ. ඉතින් ඒ හින්දා සරලව හදාගන්න පුළුවන් රසම රස අච්චාර එකක් තමයි අද මම අරන් ඉන්න හිතුවේ. ගොඩක් කරදර නැහැ, වියදම් යන්නෙත් නැහැ එච්චරම. ඉතින් මේක ලොකු ගොඩක් අවුරුත් කැමති. ගොඩාක්ම කටට සැර දැනෙන්නේ නැහැ. නමුත් අමුතුම ටේස්ට් එකක් එනවා පෙන් රසත් එක්ක. මැලේ පිකල් එක, ඒ කියන්නේ මැලේ අච්චාර එක තමයි අද මම හදන්න යන්නේ. ඉතින් අවශ්‍ය ද්‍රව්‍ය ටික අපි බලමු. මෙතන තියෙනවා බීලුණු ගිරි දෙකක් අරගෙන, ඒ වගේම මාළු මිරිස්, අම්මිරිස්, සුදු ලුණු, ඉඟුරු. ඉතින් කැරට් අලේකුත් තියෙනවා. ඉතින් මේ ටික මම කලින් හොඳට සෝදගත්ත කැරට් අලේ එහෙම හොඳට සූරලා සුදු ලුණු පොතු වැරලා බීලුණු පොතු වැරලා සෝදගත්තා. සෝදගෙන මේක අපි පිහද ගන්න ඕනේ. එහෙම නැත්නම් පැය 3-4කට කලින් සෝදලා වතුර බේරෙන්න තියන්න ඕන. අපිට වතුර තමයි මේකට හොඳ නැත්තේ මිශ්‍ර වෙන්න. අච්චාරු එකකට වතුර මිශ්‍ර වුණාම ඉක්මනින්ම නරක් වෙනවා. ඉතින් ඒ නිසා මම මේ විදිහට ටිෂු වලින් මේක පිහද ගන්නවා. ඔයාලට පිරිසිදු කොටන් ටික කැලකින් හරි කිචන් ටවල් එකකින් හරි පිහදලා වතුර ටික අයින් කර ගන්න පුළුවන්. සියලුම දේවල් ඉඟුරු සුදු දුණු පවා පිහද ගන්න ඕනේ. ඊට පස්සේ දැන් හරි මේ වැඩේ. දැන් මම මේක කපා ගන්නයි යන්නේ. ඔයාලට රතුරුණු ගන්නත් පුළුවන්. බීලුණු ගෙඩියකුයි රතුරුණු ටිකකුයි වුණත් දාන්න පුළුවන්. බීලුණු තමයි මේ මැලේ අච්චාරුවට ගොඩක්ම ගන්න ලුණු වර්ගේ. ඉතින් මේ ප්‍රමාණයට වගේ කපා ගන්න. චූටියට කපන්නේ නැහැ, මේ වගේ ලොකුවට තමයි කපා ගන්නෙ. කැරට් එකත් මේ විදිහට කපා ගන්න. කෑල්ල හතරට වගේ කපලා අනිත් පැත්තට ඒ ප්‍රමාණයටම කපා ගන්න. ඔයාලට මේකට අන්නාසි දාන්නත් පුළුවන්. නමුත් අන්නාසි විනාකිරි කියන්නේ අපේ ඇඟට ටිකක් උෂ්ණ අධිකයි. මේකට විනාකිරි දාන හින්දා මම අන්නාසි නම් ගත්තේ නැහැ. මාළු මිරිස් කපනකොට ඒකේ තියෙන ඇට ටික අයින් කරගන්න. උඩ තමයි ඇට ගොඩක් තියෙන්නේ. උඩ පැත්තේ නැට්ට අයින් කරලා මෙතනින් කපලා අයින් කරපුවාම ඇට ටික අයින් කරගන්න පුළුවන්. ඊට පස්සේ අමමිරිස් මම මැද්දෙන් පලා ගත්තා. මේකට දාන ප්‍රධානම දේ තමයි රටේඳි. ඉතින් රටේඳි ටික මම කලින් සෝද ගත්තා. රටේඳි ටිකත් ඊට පස්සේ ඒකත් වතුර පොඩ්ඩක් පිහද ගන්න ඕනේ. ඔයාලට මේක ටිකක් කලින් කරගත්තා නම් සෝදන වැඩ ටික පිහදාන්න ඕනේ නැහැ, නිකන් ඉබේම වේලෙනවා. මේකත් මම තෙත මාත්තු කරගෙන ඊට පස්සේ ඇට ටික අයින් කර ගන්න ඕන රටේඳි වල. මෙතන රටේඳි ග්‍රෑම් 200ක් විතර තියෙනවා. ඊට පස්සේ දැන් මේ වැඩේ හරි. දැන් තියෙන්නේ මේ සුදු ලුණු ඉඟුරු ටික පොඩ්ඩක් තලා ගන්න ඕනේ. මම ඒකට කුරුඳු පොතු පොඩ්ඩකුත් එකතු කරනවා මේ විදියට. ඔයාලට එන සල් කරල් කරාබි නැටි උනත් තරලා දා ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ටිකක් ලොකු ඉඟුරු කෑල්ලක් තමයි මම අරගත්තේ. මේ විදිහට පොඩ්ඩක් තලා ගන්නවා. මොකද ග්‍රයින්ඩ් කරගන්න තියෙන්නේ මේක පේස්ට් එකක් වගේ. එතකොට ලේසි වෙන තමයි තලා ගත්තේ. ඊට පස්සේ අපිට මේ පේස්ට් එක හදාගන්න අවශ්‍ය ද්‍රව්‍ය ටික මේ මම එකතු කරන්නේ. ඉතින් මේ දැන් මම එකතු කරන්නේ එදා හදාගත්තු අප පේස්ට් එක. ඔයාලා බැලුවේ නැත්නම් මගේ වීඩියෝ එක බලන්න, මම ලින්ක් එක දාන්න ඩිස්ක්‍රිප්ෂන් එකෙන්. අබ පේස්ට් දැම්මා මම මේ සැහැන්දක්. ඔයාලට මේව හදාගන්න බැරි වුණා නම් අබ මේ සැහැන්දි එකහමාරක් දෙකක් විතර විනාකිරි වලින් අඹරලා ගන්න ගලක. එතකොට හරි. ඊට පස්සේ මේ තියෙන්නේ රතු මිදිස් කුඩු. ඒකෙන් මම දානවා. හොඳට පුරවලා මේ සැහැන්දක් දාගත්තා. වර ටිකක් සැර වුණා ඊට වඩා දාගන්න. ඊට පස්සේ ගම්මිරිස් කුඩු තේ හැඳි එකහමාරක් විතර දාගත්තා. දැන් මේ දාගන්නේ සීනි. සීනි මේ සැහැන්දි දාගත්තා මම තුනක්. ඉතින් මේ විදිහට දාගත්තම තමයි මේක ගොඩාක් රසට හදාගන්න පුළුවන්. ඊට පස්සේ අවශ්‍යම දේ ලුණු. ලුණු තේ හැන්දක් විතර එකතු කරගන්න ඕනේ. ඉතින් රටින්දි ග්‍රෑම් 200යි තලාගත්ත ඉඟුරු සුදු ලුණු කුරුඳු පොතු පේස්ට් එකයි ඊට පස්සේ මිරිස් කුඩුයි
ගම්මිරිස් කුඩුයි සීනියි ලුණුයි මේ ටික ඊට පස්සේ ග්‍රයින්ඩර් කප් එකකට මම දාගත්තා දාගෙන දැන් ග්‍රයින්ඩ් කරගන්නයි යන්නේ හොඳට ඉතින් විනාකිරි දාගන්න ඕනේ මේකට මම විනාකිරි කප් භාගයක් දාගත්තා ඒ කියන්නේ මේ පිරිසි අඩු කෝප්පෙන් භාගයක් ඉතින් විනාකිරි ගන්නකොට පොල් විනාකිරි අරගන්න ස්වභාවික පොල් විනාකිරි කියලා කඩේ ගන්න තියෙනවා ඒක අරගත්තාම අගුණයක් නැහැ එච්චරම ඉතින් ඔයාලට මේකට විනාකිරි අගුණයි ඉන්නවා නම් සියඹලා දිය කරලා දාගන්න පුළුවන් ඒ කියන්නේ සියඹලා මිටක් විතර අරගෙන හොඳට දිය කරන වතුරෙන් දිය කරලා ඒ ඉස්ම ටික දාගන්නත් පුළුවන් මේ තියෙන්නේ මම ග්‍රයින්ඩර් කරගෙන ආවා හොඳට පේස්ට් එකක් වෙන ග්‍රයින්ඩර් එකක් තියෙනවා ඔයාලට බ්ලෙන්ඩරයක් නැත්තම් මේක හොඳට අතින් පුඩි කරගන්නත් පුළුවන් එතකොට ඉඟුරු සුදු ලුණු ටික හොඳට අඹරලා ගන්න ඕන ගලක ඊට පස්සේ මැටි භාජනයකට තමයි මම මේක දාගන්නේ හොඳට මතක තියාගන්න මැටි සහ වීදුරු විතරයි මේකට පාවිච්චි කරන්න පුළුවන් පිඟා මැටි භාජනත් පුළුවන් ඇල්මිනියම් ප්ලාස්ටික් නම් ගන්නම එපා ඉතින් මේ විදිහට මම දාගත්ත පුංචි මැටි ඇතිලියකට මේක චුට්ටක් රත් කරගන්න ඕනේ ඔයාලට මේක ඝනකම වැඩි වගේ තේරෙනවා නම් තව විනාකිරි ටිකක් දාගන්න इतिमा लुणु मदी वगे तेरना मे वेला चुट्ट दिवगा बला लुणु एतिद किएला मुखद क्यारेट वलट मिरीस वलट लुणु अलगा टीका लुणु तीयनो मम्म तब लुणु तीयन बागे अक्तर दागा इति अच्छार की आने लुणु एंबूल यहाँ तीयन काकने इट पास मम्म लिपे तीर चूट रत्कर मेक गुडाकने मे मदगी विना देखा तुनाक मेक रत्कर हरि मुखद शीतल गति ये अतिली तीयन वना පොඩ්ඩක් විතර මේක රත් කරගන්නේ ගොඩක් හොඳයි සමහරු නම් මේක නිකම්මයි හදන්නේ රත් කරන්නේ නැහැ මම චුට්ටක් රත් කරගත්තා ඔයාලට අත තිබුවම ඇතිලියේ රත් වෙන ප්‍රමාණයට තිබ්බම ඇති ඊට පස්සේ ලිපේ නයින් කරගන්න ඊට පස්සේ මම අරගෙන ආවා වීදුරු භාජනයක් තමයි මමත් ගත්තේ මේක කලවම් කරගන්න ටිකක් ඉඩ කඩ එකක් ඕනේ හින්දා මේ ටික දාගත්තා කපාගත්තු ද්‍රව්‍ය ටික මිරිස් මාළු මිරිස් කැරට් ඒ වගේම ලුණු ඉතින් ඊට පස්සේ මම හදාගත්ත පේස්ට් එක තමයි මේ එකතු කරන්නේ ඒක ගොඩක් රසට හදා ගන්න ඕනේ කියන්නේ ඒකයි මේකෙන් තමයි රස එන්නේ ලුණු වල මිරිස් වල ඒ වගේම කැරට් වල හොඳට තැවෙනන කලවම් කරන්න සෝස් එකක් වගේ තමයි මේක අපි හදාගත්ත සෝස් එකක් කියන්නත් පුළුවන් විනාඩි 4-5ක් කලවම් කරන්න ඒකයි මම මේ ඉඩ කඩ තියෙන භාජනයකට දාගත්තේ නැවත මම අර මැටි ඇතිරියටම දා ගන්නවා इतनी हरम विधिया मेले अच्छा हदने मेहमाई इट पास मेक दम कन्गा बेह अभी पै हतर पहाक वहलती अन्न इत मे विधि मैं पड़ती नह की नावर ने कर्ला वहलती हुआ पै पहाक इतर रे हेदे रे गुड़क रे विला मम्म हेदे इट पास पै पहाक इतर मे विधि वहलती हुआ मम्म उदय तम मम्मी दलाने पांदर अभी बलम कोहम देखियला ඉතින් හොඳට තෙත ගතියර තියෙනවා සීසන් වෙලා මේක විනාකිරි වලින් ඒ වගේම අපි දාපු පේස්ට් එකෙන්. ඉතින් මෙහෙම තෙත ගතියර තියෙන්න ඕනේ ෆ්‍රිජ් එකේ දාන්න එපා. සමහර ෆ්‍රිජ් වල දානවා. ෆ්‍රිජ් වල දාන්න ඕන නැහැ. ඕන නම් දාන්න ප්‍රශ්නයක් නැහැ. දැන් මෙහෙම හැදුනට පස්සේ වලට ෆ්‍රිජ් එකේ දාලා බෝතලයකට දාලා වහලා තියලා උමනා වෙලාවට කැමට ගන්න පුළුවන්. ඉතින් අලුත් අවුරුද්දට ලේසියෙන්ම වියදම් අඩුවෙන් හදා ගන්න පුළුවන් රස කැවිලිත් එක්ක ඉදිරියේදී අපි හමු වෙමු. මම ගිහින් එන්නම්. මං කුසලා වලට සුබ දවසක් නිරෝගී දිවියක්.